आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आस्तीय उदासन प्रवृत्ति विकास मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल जनपति तवत् राज्य आयतन निरीक्षण कराय तिरिंगु पिटि किलोव 170ක් වෙයි පාන් කියා ගන්න බැරි ගානට පානුත් ඉහෙලට ගෙඩිය 100 පනි පාර්ලිමේන්තු ආපාන් කාල පාර්ලිමේන්තුවත් රෝස් කල රෝස් පාන් බත් පැකට්ටුවත් 30කින් වැඩි වේවි ගුවන් ටිකට් පත් මිලත් ඉහෙලට ප්‍රථමයෙන් දේශීය පුවත් दिन देखा तुल रुपया देशीय तुने सीट देशीय हेटट डॉलर वेडिवीम आर्थिक कंपन बब पार्लिमेंट मंत्री अनुर कुमार दिशा नायक महता पवसनवा ए पार्लिमेंट वेदी ममितने डोलर रुपया देशीय तुणिंदा देशीय हेट दक्वा दिन देखा कैतुत इहलयाम अपेरटे आर्थिक विशाल कंपनिया कति करण ओबतुमा नियोगे दिन्न मे अतिवीति बिना आर्थिक तत्व पीलवंद पेहदिल विस्तर मे पार्लिमेंट तो मुदल मातिवरे पेमिल्ला पिलितुर लबा दिन्न संपूर्ण विवाद किल्लन्न पार्लिमेंट ඔබතුමා එකට නියෝගයක් ලබා දෙනවද මට අමාත්‍යවරු නියෝග නිකුත් කරන්න පුළුවන්කමක් නැහැ මූල්‍ය බලය තියෙන මේ දෙන්න ඔබතුමාලට නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හන්දියෙන් හන්දිය කතා කරන ඒවා කතා කරන්න පුරුදු වෙන්නේ නැතු උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා කිව්වා වගේ විවාදයක් ඉල්ලන්න නේද අසීරුවෙන් මේ ගාඩ් දාන්න හදනවා කවුද දිනස් ගුණවර්ධන සභානායකතුමා ඒකෙන් මේක බේරෙන්නේ නැහැ මට ඔබතුමාගේ මීහිරි කටහඬේ උච්ච සොරය මට දැන් ලැබීපේ ඔබතුමා ඔබතුමා අපේ මිත්‍ර ගරු අනුරදිසානායක මන්ත්‍රීතුමාට මම ස්තුති වෙනවා මේ මීහිරි කටහඬවල් අහලා පුරුදු බව 135යි අපේ ආණ්ඩුව පෙරලලා යනකොට මේගොල්ලන්ව පෙරලලා යවනකොට 188යි ඒතකොට ඒකද 50කින් වැඩි කරලා ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් කරලාද ප්‍රකාශය මුදල් අමාත්‍යතුමා ඇවිල්ලා කරා නම් ඒත් ප්‍රමාණවත් කියලා මට හිතෙනවා වෙලාවක මේ අද අන්තර්ජාලයේ තියෙන ඒවා මේ තෙල් සම්බන්ධයෙන් දැන් එතකොට ඩොලර් එකක් 260යි එතකොට දැන් ඩොලර් එකක් ඕනේ පෙට්‍රල් ලීටරයක් සිංහල අවුරුදු කාලේ වන විට සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500ක් 4000ක් පමණ වෙයි. මොලාසේ මන්තුමනි දැන් පාන් වල මිලත් අඩුවලා තිනවා. මම මේ පාන් කාලක් යන්තම් අරගෙන ආවා. මේ පාන් කාල උදේ කාලා ප්ලේන්ටිය බීලා තමන්ගේ රස්සාවට යන මිනිස්සු අපේ රටේ ඉන්න ඕන තරම්. ඔස් පාන් ගෙඩියන්නේ කෙනක්. අද පාන් කියා ගන්න බැරි ආණ්ඩුවක් මේවට hina වෙලා වඩන්නේ නැහැ, කෑ ගහලා වඩන්නේ නැහැ අඬන්න ඕගොල්ලෝ. මේ මෙතන ඇවිල්ලා බයිලා කියනවා. පුළුවන් නම් ඔය කයිය ගහන්නකෝ. මම දන්නේ නැහැ ඔබතුමාගේ නම මොකද ඔය ඉන්න සෙට් එකේ නම් අපි දන්නේ නැහැ ඊයේ පෙරදාර ගුවන් අතුරට ගහගෙන ආපුව ඒ නිසා ඔබතුමාලට මේ මන් දැක්ක හොඳද හොඳ මේවා කක් තියෙනවා මෙන්න මේක බලා ගන්න මේ තියෙන ඈ අයියෝ සර් කියලා තමයි කියන්න තියෙන්නේ සර් කරන්න පුළුවන් හොඳම ටික කරලා තියෙනවා සර් අද හොඳටම කරලා තියෙනවා මේකෙන් කරපු ලොකුම නපුර කරේ ලොකුම විනාශකේ නාමල් රාජපක්ෂට නාමල්ලගේ දේශපාලන අනාගතය ඉවරම කරලා දැම්මා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමත් රාජපක්ෂ පරපුර නෑ මේ ගරු මන්ත්‍රීතුමා මේ නලින් බණ්ඩාර මන්තුමයි කතාවට විශේෂම කියන්න ඕනේ එතුමා මේ කුඹුරු ගොඩ කරලා ඒ වගේම කුෂිකාර්මික ඉඩම් ගොඩ කරලා මෙතන විවිධ චෝදනා තියෙන කෙනෙක්. ඇයි ඇත්තටම මේ බුද්ධවන්ත වගේ මම හිතන්නේ පාර්ලිමේන්තු කතා කිරීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. ඔය කතා කරේ කොරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුරට අහුවෙච්චි පොඩි මේ කාවයි පැටියෙක්. ලබනදරේ යාට සුවිප් එක හරි. මෙතුමා සභාවේ හැසිරෙන්නේ පසුපෙළ අපේ අලුත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක විදියට. මෙතුමට අමතකයි මෙතුමා දේශපාලනයට එන්න කලින් සමන්ත්‍රීය මන්ත්‍රීතුමා මන්ත්‍රීවරකගේ දේශපාලනය කරා. ඔබතුමා හිතන්නේ ලොක්කෙක් කියලාද? සලාම් ඔබතුමා මූලාශ්‍රයේ මන්ත්‍රීතුමා විදියට මේ ඉන්න හරප්පටව දෙන්නව බදලා දාන්න. අද මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලා තියෙන්නේ. අද ඩීසල් ටික නැති වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ආදායම් ටික නැති වෙලා තියෙන්නේ. චන්දිත් එක අපි හැප්පිලා තිනවා. ඔයිට වඩා අවසන් කරන්න ගරුමන්තවතුමා කාලය. අපිට වෙලාව දෙන්න. මෙයාගෙන ඉඳනවා ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියද්දි. බැසිල් රාජපක්ෂට බෑ කියද්දි. එයාලගේ නායකයෝ අටපාස් නැති හාදෝ. උදල් මාධ්‍ය කමිටු වලට දාලා ඒ එයාලගේ ගොන් වස්සොන්ට රිදෙනවා. ඈ මුදල් මාධ්‍යන්සේට ඉන්න හරක් දෙකයි මුදල් ලැබෙන කමිටු වල හරක් දෙකයි කියලා කතා කරද්දි ඔබතුමා බලන්න බන්දුන ගුණවර්ධන මහත්තයතර උගතෙක් විදියට ඉන්නේ බොහොම ස්තුති ගරුමන්තුමා රටේ ආර්ථිකය කරන්නේ ඔබතුමා කාලය අවසන් කරි සමන්තේරත් කන්තුමා මොකද ඔබතුමාගේ විතිසස්නේ උඹා කියනවා ඒ උඹා අපේ මේ සභාවට ආවේ ඡන්දයක් ඉල්ලලා මේ කසුප් පෙරලා නෙමෙයි ආණ්ඩුවට උත්තර දෙන්න බැරුව ගියාම කරන්නේ මඩ ගහන එක හරි හරි ඔබතුමාගේ කාලය අවසන් කරලා අපිව නවත්තන්න බෑ අපි තව හොඳ හොඳ සෙල්ලම් හිටානේද හෙලිදරව් කරනවා බැසිල් රාජපක්ෂ කියන හොරාගේ හොරකම
විදේශ රැකියා වෙළඳපොලේ පුහුණු ශ්‍රමිකීන්ට වැඩි අවස්ථා දිනා ගැනීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. බත්තරමුල්ල කොස්වත්ත ඩෙන්සිල් කොබ්බේ කඩුව මවතී පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා. විදේශ රැකියා වෙළඳපොලෙහි පුහුණු ශ්‍රමිකයින්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවයක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිත භාවයට හේතු වන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. फुल एफर्ट का दान ओनोय बेटर पेक हुदट गिवन रखिया वलट यवान एक एफर्ट का दान जॉब गांडा एगोलांग ट्रेनिंग करांडा यवा गांडा एक ट्रेंड का हाउनो इत पास इट पास फोकस वेनो एना एना කාර්යංශ පනත උල්ලංඝනය කළ විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳවද මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරින් සමග ජනාධිපතිවරයා සාකච්ඡා සිදු කළා. සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැග්මීමට තීරණය කර තිබෙනවා. මෙය ඊයේ සිට ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරාර්චි මහතා ප්‍රකාශ කළේ. සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තුව 25%-30% අතර මිලකින් ඉහළ නැංවන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ගුවන් ටිකට් පත්‍රම මිල ඉහළ යාම සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුව විසින් ඩොලරය 230 සහ දැන් ඊයේ වෙනකොට 260ක් වෙලා තියෙනවා. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නේ නිසා තමයි ගුවන් ටිකට්වත් මේනකොට ඉහළ ගින් තියෙන්නේ. ඉතින් මේක වැලක් වෙන හේ කාරණා. මෙම රුපියල අවප්‍රමාණය වීමේ නිසා 25%ක් සහ 30%ක් වගේ ප්‍රමාණයකින් ප්‍රතිශතයකින් සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ඉහළ යාම සිද්ධ වෙලා තියෙනවා. මේක අද ඉඳන් ක්‍රියාත්මක වෙනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ඒ කියන්නේ IOC සමාගමේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ලෝක මේ වෙළඳපොලේ තෙල් බැරල් එක මිල වැඩි වෙනකොට ඒ සාපේක්ෂව ලංකාව තෙල් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි නිසා ඉතින් තෙල් මිල වැඩි කරන්න වෙනවා. තෙල් මිල පාලනය කරන්න රජය යම් වියදමක් දරනවා නම් ඒ වියදම දරන් ඉන්නකට වඩා හොඳයි. ඒක පාවෙන්න ඉඩ ඇරලා ඒකට සාපේක්ෂව තෙල් මිල වැඩි වෙන්න ඉඩ ඇරලා ඒ රජය විසින් දරන බර ජනතාවට ඍජුවම ලබා දෙන වැඩපිළිවෙලක් කරා නම් හොඳයි කියන එකයි අපේ විශ්වාසය. ඩීසල් ලීටරේ රුපියල් 210ට වැඩි කරන්න ඉල්ලනවා. තව ටික දවසක් පෝලිමේ ඉන්නකොට මිනිස්සු දැන් ගිහිල්ලා 2000ක් තෙල් ගහගෙන එනවා. තව ටික දවසකින් කියනවා 200ට හරි කමක් නැහැ තෙල් දීපන් කියලා. ඒ නිසා ආණ්ඩුව ඔලොමොට්ටලා තීරණයක් අරගෙන විදේශ වලින් අපිට ලැබෙන්න තිබිච්ච ඩොලර් මිලියන 2500ක් පහුගිය මාස 8ට නැති කරා රටට. අපි අහනවා කබ්‍රල් වග කියනද මේකට? මේ ආණ්ඩුව ඉන්දියාවටයි ඇමරිකාවටයි චීනටයි මේ රටේ පාලනය බාර දීලා මේගොල්ලෝ යයි යන්න තමන්ගේ රටවල් වලට. ලෝක වෙළඳ පොලේ තෙල් මිල බරපතල ලෙස ඉහළට පටන් ගන්න තියෙනවා. අපි මේ හැමදේටම නිදහසට කාරණා හොයනවා නෙවෙයි. නමුත් බුද්ධිමත් ජනතාව දන්නවා මේ යුක්‍රේන් නිසා රුසියාව අතර ඇතිවිලා තියෙන යුද්ධය නිසා ඉතාම වේගෙන් ලෝකයේ බොරතල මිල ඉහළ යමින් තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ අපිට තියෙන මේ ප්‍රශ්නෙට අර ගහෙන් වැටුච්ච මිනිහට ගුණ යන්න වගේ ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් වැඩි වෙනකොට ඉතින් මේක පාලනය කරන්න පුළුවන් කියලා මේ කෙටි කාලීනවනම් හිතන්නට අමාරුයි. යම් කිසි කාලයක් අපිට මේ දුෂ්කරතාව විඳින්නට වෙයි. ඩොලර් හිඟයක් රටේ තියෙනවා. ඉතින් මේක අපි විසඳ ගන්නකම් යම් අර්බුදයක අපි ඉන්නවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේක අපි විවේචනය කරනවට වඩා මේ සඳහා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා ඒ වගේම මේ සඳහා විද්වතුන් සහභාගී කරගෙන කොහොමද මේ ආර්ථික ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එකට වැඩසටහනක් හදනවා මිසක් අපි මේකේ අඩුපාඩු කතා කිරීමෙන් පමණක් මේක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ වගකීම ගන්න බැරුව අද ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලා කැබිනට් මණ්ඩලය අද මේ හැම එකක්ම මේ රටේ ජනතාව පිට පටවන. අද වන්දි ගෙවන්න වෙලා තියෙන කාටද මෙයාලගේ වැරදි නිසා? අද වන්දි ගෙවන්න වෙලා තියෙන මේ රටේ පොදු ජනතාවට. මේක කරන්න බැයි නම් මේ රටේ ජනතාවට පවු නොදී කරන්න පුළුවන් අයට බාර දෙන්න. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව මිනිස්සු ගැනවත් රට ගැනවත් හිතන ආණ්ඩුවක් නෙමෙයි. තමන්ගේ පොකට් එක විතරයි හිතන්නේ.
තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. අද පැවති බෙන්තර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා. ඒ රටේ පවතින අර්බුද සම්බන්ධයෙන් පැවති විවාදයේදී මෙහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් චෝදනා නගද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් ഘോഷාකාරී ලෙස හැසිරීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය හටගත්තා. රත්නපුර ශික්ෂණ රෝහලට නව හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා මුල්කල තැබීම අද සිදු කෙරුණා. ඒ විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය චානක වකුඹුරු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ව්‍යාපාරික සංගමය මගින් ලියහසර රිවෙට් කාඩ් පත ලබා දීමේ වැඩසටහන අද පවත්වනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය ආර්යා ශ්‍රී රන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු චිම්නාස්ටික් ශූරතාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ 14 වැනි කෝප් සිටි ශාඛාව විවෘත කර තිබෙනවා. ඒ ග්‍රාමීය ජනතාවට ගුණාත්මක බවෙන් ඉහළ පරිභෝජන භාණ්ඩ ලබා දීමේ අරමුණින් හැටන් නුවර ප්‍රධාන මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ. ව්‍යාපාරික පුවත් විශේෂාංග වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීප ආරක්ෂකතුව සන්නාමය ඊවා මෙවර කාන්තා දින සැමරුම පෙරවෙන් දියණී ව්‍යාපෘතිය තවත් අධිරාජ්‍ය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රාජමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැතුණා. ඒ බතරමුල වෝටර්ස් එජ් හිදී පාසල් දියණි වරුන් මූලික කරගන්මින් මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තෝරාගත් පාසල් 250ක් සඳහා සනීප ආරක්ෂකතුව ඇතුළුව අල්මාරි පිරිනැමීමට සැලසුම් කර ඇති බවයි සමාජ ඊට සමගාමීව සනීප ආරක්ෂාව පිළිබඳ උපදේශන පාඨමාලාවක්ද පැවැත්වීමට නියමිතයි. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.